මගේ පෞද්ගලි අදහස් පමණයි රජයවක්කත් මම පත්තිමිකත් ආයතනය වක්කත් නියෝජනය කරන්න ඒක ඉස්සල්ලාම කියන්න ඕේ. ඉන්දිය බූ දේශපාලනය මං දකිනවා කරුණු හතරක් ශ්‍රී ලංකාව වැදගත්වන. ප්‍රථම කරුණ තමයි ඉස්සල්ලාම ශ්‍රී ලංකාවේ ඉන්න දේශපාලාක්ටින් ඇතුළු හැම දෙනාම අවබෝධකරගත් යුතු ්‍රදහන කරුණ තමයි බූදේශපාලනයේ නිිකලොස් පයික්මන්ගේ තිබෙන රිම්ලන් කවේ තමයි ශ්‍රී ලංකාව පිහිටලලා තිබෙන්නේ. නිකලස් ෆයික්මන් බූදේශපාලක්නයා හිටියඇලෙක් ද නම්සියය තිස්ගලංගුල තමයි මතය පල කළේ. රිම්ලන් කය තමයි මේ ඇමරිකාව අද සටන් කරන්නෙත් ඒවගේ අමරිකාව බේෂස්තිය නෙත් ියට්නම් වගේ රාකයේ හැම කවේ තමයි තිබෙන්නේ ශ්‍රී ලංකාව හරියටම කේද්‍රගත වෙලා තිබෙනවා රිම්්ලන් කවේ. ඒක ජෝන් කෙරීගේ හෝගේ සභාවේ වාර්තාවේ ඕහ සධහන් කරනවා ශ්‍රී ලංකාවේ තිබෙන වැදගත්කම. හ කියනවා සෙනට කෙනෙක් වශයෙන් ජෝන්ෙර ශ්‍රී ලංකාව වෙනත් රටකට තල්ලුුවෙන්න්න හමනත්න් දැහැ ගන්න දිය යුතු නැහැ කියලා. ඒක වැදගත්ම ඇමරිකාව තේරුම් ගත යුතුයි කියලා. එක වුරදු ගානකට කලින් හු සැනත් සබිගේ වශයෙන් තමයි එක කියන්න. ඉදින් හුගේ දේශපාලන ඒ වගේ ආර්ථික පිහිටීම වැදගත්කම තමයි හ ඒ සදන් කරන්න. එකක තමයි දෙිනි කරුණු ෝන් කෙරගේ ස්ටේට්මන්් තුන්වැනි කරුණු ලෙසමා දකින්නේ ඉන්දියාව. තකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන සබඳතාවය. සහ මධ්‍යම ඉන්දියන මධ්‍යම රජය සහ ශ්‍රී ලංකාව අතර තිබෙන සම්බන්ධාවය. දෙදස් දහතුනේදී ෆිලිප් කිව්ව මගේ ආටිකල්ල එක සධහන් කල තිබෙන්නේ. දෙදස් දහතුනේද සල්මන් කුරෂීඩ් නවදිල්ලියයේදී මා ඉදිරිියදී කළ කතාවක ඒ අවස්ථාවදි ඒ දස්ෙම තමයි ශ්‍රී ලංකාවට විරුද්ධව මානව හිමිකම් කවුන්සිලේදී ඉන්දියාව අපිට විරුද්ධව චන්දය පල කරන්න ඒකළොන්ගේ අපිට විරුද්ධ ඒ අවස්ථාවවිදි සල්මන් කුරෂි් යිIC ගෙන ආයතනයේ කතාවක් කන්නවා ඒ වේදිකාවෙී මත් හිටිය ඔහු කියනවා ප්‍රාන්ත රජයක් කොහොමද මධ්‍යම ආණ්ඩුවේ තීරණ වෙනස් කරන්න එ සල්ුන් කුෂි් කිපිල්ල සමයි වගේ කතාව කරන්න මම නිකන් අර ගුටිගන මොහොම ඩලි වගේ කියලා මට ගහනවා 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 හැබයි එක වතාවකින් මම ගහල වට්ටනවා කියලා මට අවස්ථාවක් ලැබුණොත්. එක තව ඔූගේ ස්ටේට්පන ලිපිය මම ශ පිලිප්ට කියලා මේක ට්‍රන්සිට් කරගන්න බැලුවවා කොහමද මේක අපික දැනුවත් කරන්න නිමුකද ්‍රාන්ත රජයක තිය බලපෑම මධ්‍යම රජයට. ඒ විශාල බලපෑමක් මත තමයි ඒ තීරණය ගත්තේ. ඉතින් අදත් ඒ ප්‍රාන්ත රජය ජයලලිතා ඊලමක් ඉල්ලනවා කච්චතිව ඉල්ලනවා පුර වැසි භාවයන් දෙන්න කියනවා මෙවැනි බලපෑම්. ඉති මේ බලපෑම්වලට ඇත්තරම විග්නේස්වරන් දැක්කූ ඒ අදහස තමයි මගේ ලිපියේ තිබෙන්නේ ඔහු ජල්ලිතා දිනුුවට පසුව සුභපතල දෙදන අතර හමුවීමක් අවශ්‍යයි දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න පුළුවන් නායකෙ අපිට පත්වනා කියලා එතුමා එතුමාගේ ස්ටේට්මන්්ගේ පලගන්න ඒක හරි වැරදි. මම දැකින්නේ අපේ රටේ තිබෙන ප්‍රශ්න අපි විසින්ම පිළිතුරුහා ගන්න ඕනේ එම නැතුව රටෙන් පිට ප්‍රාන්තරජයන්සා වල ඉන්න චීෆ් මිනිස්ටරලා සහ අනෙකොත් උදවියගේ පිටිපස්සෙ ගිහිල්ලා ඒ උදවගේ සහනය නොපතන්න ඕනේ. ඒක වැරදි. ඒ ඒක තමයි මගේ ලිපියේ මම කියන්න හැදුවේ. ඉතින් වගේම ඉන්දියානුස ශ්‍රී ලංකා බූගෝලිය පිහිටීම මත තිබෙන ඉන්දියානු ශ්‍රී ලංකා දීවරෙන්ගේ ප්‍රශ්නය. එක විශාල ප්‍රශ්නයක් ලෙස මා දකින්නේ. මොකද තුන්දහක් විතර බෝට්ටු ඇවිල්ල අපේ මච්‍ය සම්පත හොරකන් කරනවා. ඒත් තව ලිපියකින් ඒ මම ඒ සම්බන්ධව ලිව්වා ඒකත් ඇත්තරම වැරදි දෙයක් පිළියමත් තියෙනවා හැබැයි පිළියම පිළියම යොදවන්න තරන් ඒ උදවිය බහිතන්න ඒක කෝට මනමන් සසිස්ටම් කියලා කියන්නේ ඒඇ දීවරන් ඉන්දාව දීවරින්ට කෝටයගත් නවා අපේ දීවරටත් කෝටයගත් දෙනවා හැබැයි ඒ එකගලොන්ගේ තිබෙන ඩිවස ට්‍රන්ස්පොඩස් ඔ් කරන්න බහ දැන්වෙන්න ඇවිල් ට්‍රන්ස්පොන්ඩර් කියැන්න තිබ බෝට්ටුවේ තිබෙන නවකාව තිබ ට්‍රන්ස්පොන්ඩර එක ෝ කල තමයි කොරග කරන්න ඉ නවසී ලන්තේ වගේ රටක එවැනි දෙයක් කරන්න මක ඕෆ් කරන්න හැ. මලේසියාවේ ඒවා ඔ්ස්කරොත් රෙස් කරනවා. ඉති එ පරිසරයක තමයි අපි ජීවත්වයෙන් ඒ බූගෝලිය පරිසර අඳුනා ගැනීමත් මේවලට පිළියන් සෙවීම තමයි දේශපාලක්නින් විසින් කළ යුත්තේ. ඉති හතරවෙනි කරුණ මම සඳහන් කරන්න ඕනේ ඒ තමයි චීනේ OBෝවාර් ගැන වන්බෙල් 1න් Roadෝ කියන සංකල්පය. ඒඇවිිල්ලා සේද මාවත මරිටම් සිිල්රෝඩ් කියන. ඉති මුහුද තිබෙන සේද මාවත නැවතවරක් ආරම්භ කරල ජනාධිපති ශී විසින් බිලියන නමසීයක මුදලකින්. තමයි නැවත වරක් ආරම්භ කරට හදන්නේ. ඒ ආරම්භ කිරීම අපිට ඇතරම ශ්‍රී ලංකාව පිහිට ලතිබෙන්නේ හරියටම මරි timeම් සිිල්කෝඩ් එකගේ හරිම සෙන්ට එක. ඉදින් ඒගේ විශාල ප්‍රයෝජනයක් අපිට ගත හැකි රටක් වශයෙන්. අද වෙනකං මහිතන්නේ ඒක තිබෙන මුදලෙන් අවශ පර්යේෂණ සඳහා අවශ්‍ය කන මුදල රට තුළට ගැනීම වැනි විශාල දෙයක් අපේ රට තුළට අරගන ඒ මහිතන්නේ ඒ ඔස්සේ අපිට පුළුවන් ශ්‍රී ලංකාව. එමසාර් කියන ව්‍යාපෘතියේ ප්‍රධාන ලක්ෂයක් බවට පත්වන්. ඉතින් මම තව කරුණක් ලෙස දක්වාන කැමති පශ්රාත් යුද සමය ඇතිවී තිබෙන බාහිර බලපෑම්. එතකට භූගෝලිය දේශපානත බාහිර බලප එකක් තමයි මං කලින්කිව්ව ඉන්දිය මහා ඇමති ජාලිත තිබෙන ප්‍රශ්නය ඊීලමක්. සැවීම දෙවනික තමයි රුද්්‍ර කුමාරන්ගේ ට්‍රන්ස්නශනල් ගවමට් එක දකොට Lටට රුද්‍රකුමාරන් විසින් හ ට්‍රන්ස් නශනල් ගෞවම් එකක් පිහිටුවා ගෙන ඒක කරගෙන යන ඉදි එල්ටටය යුදමය වශයෙන් පැරද්දුවත් ඒ උදවිය තාම සිටින බව ඒවාගේ ට්‍රන්ස් නශනල් ගෞවමට එකක් පිහිටුවා ගැන වැඩ කරන බව ඒසා ඉ ෆිලිප්ගේ පොතේ තිබෙන සංහින්දියාව ඒ වගේම පනස්සට වනි පිටුවේ ෆිලිප් කියන දෙමළ ජනතාව පිළිගත හැකි කල් පවත්නා දේශපාලන විසදුමක් අවශ්‍යතාවය. එවගේ බෞතික සම්පත් ලබා දෙමින් ජාතින් අතර භෞතික සම්පත් ලබාදීම් පමණක් සීමා නොකරන්න. ඒ අනිත් එක ප්‍රධාන සටන්කාමී සාධනය ඉවත් කළ පලියට සාමය උදා නොවන බව ගෝලිය දේශපාලන. මහිතන්නේ ඒක වැදගක් කරුණක් පනස්ට වෙන පිටුවදී ොකද බෞධික දේවල් පමණක් නොවෙයි සන් හින්දියාව. සහ ජනතාවට අවශ්‍ය කරන දේ ලබාදීම ගැන ඔවු සඳහන් කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ අනාගතය ැ කතාගන්න දේශපාලන සංස්කෘතියේ වෙනසක් ගැන පිලිප් සඳහන් කරන්න හුගේ පොතේ. සම්ප්‍රදායයික ශ්‍රී ලංකා ජනාධීපතිවරයකු වන්නට මෛත්‍රපාල සිරිස එනට ඕට අභිලාශයක් නොවූ බව සඳහන් කරනවා කාලසීමාව ඔහගේ කාලසීමාව සම්බන්ධ ව සදා කරනව අසූහායවෙනි පිටුවේ බලය සීමා කර ගැනීම ජයජයාවර්ධනට ඔහු ස කරලා ඔ කියනවා ඒආධිපතියකු ලේ ගෑනයක් මිනිසකුර මිනිසු ගෑැනී කරපු ඒවැනි දෙයක් මෛත්‍රපාල සිටිසේන හුගේ කාලසීමාව දීර්ග නොකළ වගේ ආදර්ශයක් වුණු ජනාතිපතිවරය වශයෙන් ඔහු සඳහන් කර ඇත්තරම දේශපාල සංස්කෘතිය වෙනසක් කිරීමට නම් ශ්‍රී ලංකාවේ මම මං තරයම විශ්වාස කරන්න දෙයක් තමයි නායකෙ වශයෙන් අපිට ප්‍රබලනායකෙක් සිටිය යුතුයි. මම දකිනන්නේ කොද ලීකවාන්ියුට ගොඩා ්‍රෙෆරන්ස් කරනවා දවස්ල මයිදන්නේ සිංගපූරුටත් සිංගපූරය උදවිය කැන්සල්ටේෂන් කරන මෙ කරනවාම මම දකින්න හැබැයි සිංගපූරුව ලංකාව සිංගපූරුවක් කරන්න යන උදවිය ඉස්සල්ලාම් බලන්න ඕනේ අප තිබෙන දේශය දේවල් අගේ කරන්න. දේශය ද තමයි අප මේ රට ගොඩගන්න පුළුවන් අපේ අනාගතය සකසන්න පුළුවන්. ඉස්සල්ලාම දේශපාලක්නයෙන් ඔය බොරු කියන එක නවත් අන්න ඕනේ. මම ඉස්සල්ල මම අප්‍රේල් මාසය ලි්ව ලිපියක් කොකස් බඩේ දිරවඩත් කලින් පෙරමි් අරකනි යරයි කියල් ම එක ලිව ල්ලා මුදල් අමත්‍යංශ ඉන්නකට රැකියාව කරන්නකොට. එතකට මොකද මම අවරුදු ඉවර වෙලා ඔෆිස්ස කඩවිල් මං හැවවා මොකද උනේ. ප්‍රමිට් එක දුන්නද කියලා තකගේ ඔක්කොම රිලිස් කළේ වරයික්ව එතකොට ඇත්තර මම කල කිරීමට පත්වනේ මොකද ම එක්ස ජාති පක්ෂේ වේදිකාවේ මම ඉඳගන මැතිවරණයට මම සහයෝගය දැක්කුවා ඒවලාවෙත් මම කිව්වේ අ අලුත් දේශපාන සංස්කෘති මම අපි පිහිකරනවා තරුණන්ට බලා ඉටකට කිව්ේ ත අලුත් දශපාන සංස්කෘතියක අවශ්‍යතාව ගැන තම අපි කතා කරේ. ඉති දල්ලමත්තුමාගේ බජ්ස්පිචකයේදී සඳන් කරා පැහැදිලියම පර්මිට් ලබා දෙන්න ැ කියලා ඒ ඩේලි නිව් ෙඩිටෝරේල්ලගේෙත් පහෝදා පලවුණ ලක්ෂරි පමිට් හම්බෙන් නෑකිෙලේඒ අවස්ථාව මමාත් පාලිමේන්තු ීටියා අගමතු මාත් පාලිමෙන්තු ට අපි දෙදන්නෙන ම අපපුි කැ්ව මත් අපපුිැහවා ගල් රීදගන එතුමාත් අපපුි කැහ්වා. ඉතින් ඒ අස්ත්‍රිත වතවයි මගේ ඒල්ලිපිය මම පලකර මුද රට ආර්ථික අර්බුදයක තිබෙනකොට මෙවැනි සුකෝපබෝගී පර්මිට් ගැනීම වැරදිී කියන පර්මිට් ගන්න ඕනේ හැබැයි ඒ තරම් සුපෝවගෝවී ලෙස ඩොර් හැත විශාල ප්‍රමාණයක් වියදන් කරලා ඒ ගැනීම පිළිබඳ තම මගේ විරුද්ධතාවයම අවස්ථාවදී කිව්වේ. ඉදින් දේශපාලන මංගේත සංස්කෘතියේ වෙනසක්. මන් දකිනෝ අවශ්‍යතාව ඒ වෙනස වෙනසක අවශ්‍යතාවය. වගේම අධික වියදම් දරන ඇමතිගොල්ලු සීයක් අපිට ඉන්නවා පොඩි රටක ඇත්තරම ඒවැනි ප්‍රමාණයක් අවශ්‍ය නැහැ. මම එදාත් දැරුවේ මතේ ඉතිං අදත් ම මම පොතකින්යි ගැන මම සාකච්ඡා කල තිබෙනවා. ෆිලිප් කියනවා ඔහුගේ දේශපාල සංස්කෘතිය ගැන දහට වෙන පිටුවේ. පක්ෂ මාරු කිරීම මැතිවරණය එකෙදී නොලැබූ බලයක් පෙන්වීම එක් පක්ෂයක් බලයේ සිටියත් තවත් පක්ෂයක උදවී තීරණ ගැනීම සිදුවන බව ඔහු සදාන් කරන්නවා. ඉතින් පැහැදිලියම එවැනි දේශපාන සංස්කෘතියක වෙනසක් අවශ්‍යයි රටේ අනාගතය තිීණය කරන්න අපි සාමාන්‍යයෙන් අපි හැමෝම අජිතුත් කිව්ව වගේ අප යම් ඉදිහට කිව්වා වගේ දැන් අපි උත්සහ කරන්න යම් කිසි අපි දේශපාලනය ක්‍රියාවලි නිරත වෙන්නේ අප යම් කිසිවිදි පරිකල්පනය කරන පර්ර්යාය. තිබෙන දේශපාලනයට මැදිහත් වෙලා ඒ පර්යාය සමාජය තුළ තහුරු කිරීම. එක තමයිැන්නේ යම් කිසිතන තමයි යහපතයි යහපත් සිදුවිය තු දේශපාලන පර්යායි තිබිය යුතුදේ රයිඩියල් ඕෝඩ පරමා දර්ශි පර්යාය එකයි කියලා අපි උත්සහ කරනවා ඒ පර්යාය තහුරු කිරීම සඳහා හැකියාවක් තිබෙන යම්කිසි වාතාවරණයක් නිර්මාණය කරගන්න මේ කරන්ඩ ඇ මේක කරන්ඩ අපි විවිධ ක්‍රම පාවිච්චි කරනවා තොවට සාමාන්‍යයෙන් දේශපාලනයේ දී නූතන දේශපාලනය දිහ බලපුහාම අපිට දේශපාලනයේ පරිසමාප්තභාවය අපිට දැන් තිබෙන පරිසමමාප්ත භාවය විදිහට මුණ ගැහන දේ තම රාජ්‍ය රාජ්‍ය මාක්ස්වාදය තුළ පරිකල්පනය කරනවා එම රාජ්‍ය ඉක්මවාගිය පරිසමාප්ත බාවයක් කොමනිස් සමාජය කියලා ඒක අපිට වෙනම කතා කරන්න පුළුවන් හ දැ අපි දන්නවා ඒ දැනට දේශපාලනය පවතින දේශපාලනය පරි මප්්‍ර වෙලා තිබෙන්නේ රාජ්‍ය තුළ. එතකොට අපේ දේශපාලන ව්‍යාපෘතින් යොමු වෙලා තියෙන රාජ්‍ය දිාවට. තවට අපිට ඒ රාජ්‍ය අත්පත් කරගඩ අප ක්‍රම විවිධේ වතියනවා. මැතිවරණවලින් වඩ පුළුවන් සන්නත්ද බලයෙන් නැත්තන් මේ මහජන නැගිටම් මාර්ගෙන් ඒ විදිහට දැ තැන් අපි අද දමමට ලොු දිග කතාවක් හෙටි කරලා කිව්වොන් අද අපි සරහ තිබෙන මූලික ගැටලුවක් තමයි මෙන්න මේ දැක් බරපතල විදිහට අභියෝගට ලක්වෙලා මෙන්න මේ ව්‍යාපෘතිය තිබෙන මේ රාජ්‍ය මුල් කරගත්ත ව්‍යාපෘතිය තියබෙන ගැටලුව අභියෝගයට ලක් වෙලා තිබීම. ැක තියන මාක්ස්වාදීන්ට සම්බන්ධ විත රක් නෙමෙයි. ද අපි බැලුවොත් නූතන දේශපාලන චින්තන ඉතිහාසය බැලුවත්. අපිට මූලික වශයෙන් රාජ්‍ය පිළිබඳව තිබෙන එකන්නේ ප්‍රවේශ තුනක් දේශපාලන ප්‍රවේශ තුනක් අපි චින්තන දාරත් තුනක් අඳනගන්න පුළුවන් දළ වශයෙන් එකක් තමයි ලිබරල් මේ විශේෂෙන් අපි කියන නූතන වෙන තව විකල්ප වෙන වතියන නමුත් ම ප්‍රධානතුන කියන්න ලිබරල් ප්‍රවේශයි ජතිකවාදී ප්‍රේශයි මාක්ස්වාී ප්‍රවේශ. තුන තමයි අපි බැලුවත් ලංකාව බැලුවත් මේ ප්‍රවේශතුන මතියෙන්.ද මේ තුනේ තිබෙනවා රාජ්‍ය මුල් කරගෙන තමයි මූලි වශයෙන් එයායගේ දේශපාන පරිකල්පන සකස්වවෙලාතින්. ලිබලුවාදී උත්සා කරනවා රාජ්‍ය අරගන ්‍ය මූලික වශයෙන් පුද්ගල නිදහස සාක්ෂාත් කරන එකක් විදිහට ඉතුරුවා වෙළඳ පොලෙන් කටයුතු කරනවා ඉට පස්සේ රාජ්‍ය මිනිසුන්ගේ මීතිය සහ සාමය නැත්තැන් ලොවන් නෝඩ ෆංක්ෂන් එක ක්‍රියාත්මක කරන බොම සීමිත පණ්ඩුවක් විදිහට පෞත්ත්වාගනය අපි දන්නවා එක එක සාර්ථකයි. පිළිප්ගේ මැදිහත්වීමන් අගය කරන්නේ පිළිප් ඉතාම මේ සහරරට මම අකමැති ඒත් යවා යගේ ැදිහත්වීමල නොත් ඔහු ඉතාම කැපවීමෙන් සහ නිර්බීතව මේ මේ මතේැ මෙතනම අරරැ අර සමාජය වෙනුවෙන් ඒ පැත්තර නැබුර වෙච්ච ප්‍රේශයවලින් පැණිහිටිනවා. එව පිහිටිනවා. ති මංහිතන්න අපි මයි ඒක තමයි අපි අභ අගේ කළ ුතුසා ඒක තමයි පෝෂණය කළ යුත්තේ. ති මංහිතරන්නේ වෙන වෙන එකක්වත් මන්නං හිතන්නේ ඔය අපිට ඔය පොරුන්දු වෙච්ච මේ ලිබරල් අපට ඒ හැමේකමටි ගඩ පුළුවන් තියනවා ලිබරවාදිට ගඩපුලුව ්‍රජාන්ත්‍රවාදය පිළිඳව තියෙන අදහස් මාක්ස්වාද මාක්ස්වාද අපිට ගණ්ඩ පුළුවන් සමාජ සාධාරණත්වය සමානත්මතාව මෙවා පිළිබඳ එවුරුමේ තියෙන්නේ මාක්ස්වාදී ැ ජාතිකවාදත අපිට අඩුමදයක් ගන්න පුලුවනත් කන යනවා ය ය දවල එක ුණත් මුූලි වශය එකන්නේ සමල්ලාට සමාජ ඒක අබද්ධතාව පිළිබඳ යම්යම් අදහස් සමහල්ලට යම් කිසිද යම්ය අවස්ථාවල අවශ්‍යයනය තියනවා ද සෝදේශීත්වය වගේ දේවල් යම් අදහස් සමහර අවස්ථාවලද අවශ්‍යයි. මේ ඒවා ගැන්නේ ඒවා අතරැ මේම ඇතුළ අරට මේ අර අපේ ගොඩක්ව දේශපාලනය කරන විශේෂ මාර්ක්ස්වාදීන් එකකොල්ල යිලෙක්ටික්ස් පවිච්චි කරන ක කිය ගවට එකගොල්ල අමතක් කරනක ඩාලෙක්ටික් ගොඩක් ඩලක් වට ම හිතන්න ගොඩක් ඩයිලෙක්ටික්ක මොකත්දි කරන්නවා කියලා ඩයිලෙක්ටික් කියන එකයක එකක් විකල්පය දෙනලා දකක්නෙමයි. අපි දන්නෑ මොකක් දෙවෙන්නේ කියලා කියැනේ. අප දන්න හෙට මොකක්ද වෙන්නේ කියල හැ අපි 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 මම කියනද මම කියනද මම කියනද සමාජයේ තහවරුවන්න මං කියනෙ එක විතරන්නේ මගේ කියන එක මංගේ ප්‍රතිවාදයක් කියන එකයි අර කියන්න අප සිින්තිසිස් කියල සිින්තිසි එකක කිය තිසිස් එක මනවෙේ ඇටිතිසි එක මත්නමේ තොඩේ මේක මංකිතන්නේ අදට වඩා ඩලෙක්ටික් පලදරන්න නම් සංවාධයතු ඒකන ඩෙක්ටික් කියන බච්න ක තමයි තින්. ඒ ඒ සඳහා මේ තරම් සුදුසු සමාජ වාතාවරණයක් නෑ මේතරම් සුදුවාතවරණ නෑ පංහිතන්න ඒනිසා අපි ඒ ප්‍රයෝජන ගැනීම තමයි අපි ස්තරහතියෙන අියෝග විශේෂෙන් වශයෙන් අර යල් පැනගිය අදහස් රඩිකල් විදිහට අතල්ල දලක රඩිකල් කියැනන්නේ අපිට අවශ්‍ය අර විශේෂන් මහිතන මෙතන අපි බුඩක් කියන්නනිිය මාක්ස්වාදී අදහසල්ට නැඹරුවක් කළ තිෙන අපිට ඒ මාක්ස්වාදී දේශපාලනය පිළිබඳ සම්ප්‍රදායයික මාක්ස් ලින්වාදී අදහසි කලකම අපි ඒක රඩිකල් ලෙ අත්හරියයේතුයි.